සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ 1 පේතෘස් 1 8 පදයේ කොටසකුයි. නුඹලා උන්වහන්සේ නොදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය. ක්‍රිස්තුස් වහන්සේව ඇසින් දුටුවෙකු ලෙස මේ කොටස අඩංගු තම පළමු අලුත් ගිසුම් ලිපිය රෝම අධිරාජ්‍ය පුරා විසිරී සිටි පාඨකයන්ට ලියා තිබෙන්නේ පේතෘස්තුමා විසිනුයි. ක්‍රිස්තුස් වහන්සේගේ පුද්ගලික මිත්‍රයෙකු සිටි පේතෘස්තුමා උන්වහන්සේ වසා තිබුණත් දැක නොතිබුණු සෙනඟකට ඔවුන්ගේ කරදර මැද්දේ ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් දී තිබුණු තැනන් වහන්සේ ගැන ලියා තිබෙනවා. විශාල ඇදිලිවන්ත සමූහයක කොටසක් ලෙස ඔවුන් උන්වහන්සේට ප්‍රේම කළා. ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතය නැමැති මිල ගෙවා ඔවුන්ව දෙවියන් වහන්සේගේ සදාකාලික පවුලතුලට මිලදීගෙන තිබුණු බව ඔවුන් දැන සිටියා. ඒ නිසා ඔවුන් තුළ ක්‍රිස්තුස් වහන්සේ ගැන ප්‍රේමයක් නිරායාසයෙන්ම ඇති වුණා. ඇදිලිවන්තයන් ලෙස අපගේ කතාවත් ඔවුන්ගේ කතාවම තමයි. ක්‍රිස්තුස් වහන්සේ එම මිල අප වෙනුවෙනුත් ගෙවා නිම කර තිබෙනවා. ඒ නිසා අප තුළත් උන්වහන්සේ ගැන ප්‍රේමයක් නිරායාසයෙන්ම ඇති වේ යුතුව තිබෙනවා. අපි මෙනෙහි කරමු. අප අසල්වාසීන්ට දක්වන ප්‍රේමයෙන් පිළිබිඹුවන්නේ අප ක්‍රිස්තුස් වහන්සේට දක්වන ප්‍රේමයයි. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපව ඔබ වහන්සේගේ පවුලට මිලදී ගැනීම පිණිස ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතයෙන් මිල ගෙවා ඇති නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.